බෝවන් යෝනි බැදකම් YouTubeු නාලිකාව නර්මන ඔබට සුබ දවසක් අද අපි කතා කරන්නේ සුනකෑම් ගැන සුරතරට සුනකයෙකු ඇති කරන ඔබ මේ සුනකවර්ග දෙක ගැනම මේ වේදී අහලා ඇති හැබැයි මේ දෙකෙන් වඩාත් හොඳමකත්ත කියලා ඔගොල්ලොන්ට මේ වීඩියෙන් පස්සේ තීරණය කරන්න පුළුවන් ඔගොල්ලො සුනකෑන්ට ආදරය කරගෙනෙ නම් වීඩිය එකට ලයික එකදදාලා ඔයාලගේ අදහස් බීඩියකට යටින් එකතු කරන්නත් හොඳින් මතක තියාගන්න ලංකාේ මේ වෙද්දී ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියම සුනකවර්ගයක් තමයි රොට් ව කියන්නේ රොට්වල මේ වෙද්දි ලංකාවේ ගොඩක් අය බ්‍රීඩ් කරනවා අන්න ඒ නිසාම රොට්ෆ ඉතාමත් ජනප්‍රිය සුනකවර්ගයක් වෙලා තියෙනවා හැබැයි මේ පොට්ෆයිල කියන්න සුනකවර්ගය මේ ප්‍රීඩස්ලා කියන තරම්ම ජනප්‍රියද එවගේම ඒගොලොක් කියන තරම්ම මේ බලු වටිනවද එයාලටත් වැඩිය හොඳ ප්‍රග්ඩක් තියෙනවාද අන්නේබීඩ එකයි අදාපි ඒ ගැන කතා කරනවා රොට්වල කියන්නේ වන්මෑන්්ඩෝ කෙනෙක් එකන්නේ තමන්ගේ ස්වාමයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් ස්වාමයාට විතරක් ගරු කරන කෙනෙක් අන්න එහෙමයි ගොඩක් රොට් වයිස්ලා හැදන්නේ අතිහිතය කියල දෙන පාඩාං වලට අනුව රොට් වයිල කියන්නේ ගොඩක් වෙලාවට සාහස්සික විදිහට හැසිරෙන සතෙක්. තමන්ගේ ස්වාමියයාට වුනත් ඇතැම්බිටක පහර දෙන්න දෙපාරක් හිතන් නැති සතෙක් විදිහට රොට්වායිල හඳුන්න්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ ගෙවල්ලල හදන්න ටිකක් අමාරුවෙන්න්න පුළුවන් වැඩුණු සතුකගේ බර කිලෝ පනහකට වඩා වැඩිුවෙනවා. අන්න ඒකත් සත්තු හදාදි තියෙන ගැටළුවක් වෙනවා. පොඩිකාලේ රොට් වයිල ඉතාමත් ආදරණීය සතෙක් වුනාාට ඇතැම්වෙලාවට මහරාන්තික වැඩුණු ස ගෙදරක පාවිච්චි කරන්න ගෙදරක අරක්ෂාවට තියාගන්නත් බැරිවෙන්න පුළුවන්. ඒ වගේම රොට්වහලා කියන්නේ තමන්ගේ ස්වාමයාට පමණක් කීකරු කෙනෙක් ඉතිං හැමවෙලා මෙම ගෙදරක ස්වාමයා රැඳීන්නවාද සවාමයා ගෙදර රැඳී නැති අවස්ථාවක ඔහුට මේ බල්ල පාලනය කරගන්න බැරි අවස්ථාවක අනිත් අඇයගේ ජීවිතවලට අනතුරක් කරන්න වන මේ බල්ලට හැකියාව තියෙනවා. අන්න ඒ නිසයි අපි කියන්නේ රොට් වයිල කියන්නේ නිවෙස්වල මේ බ්‍රීඩස්ල කියන තරම්ම හදන්න සාර්ථක සුනකවර්ගයක් නෙවෙයි නමුත් හදාගැනීමේදී ඇති පහසුවඒ වගේම මේ බ්‍රීඩ් එක ලංකාහ පුරාම ජනප්‍රිය කරහම ඒගුල්ලොන්ට අතට ලැබෙන මුදල ගැනහිතලා මේ බ්‍රීඩ්ඩ එක මේ වෙදදි ගොඩක් ජනප්‍රිය කරලා තියෙනවා හැබැයි ඊටත් වැඩිය මේ අපේ පරිසරයට ගැලපෙන ගොඩක් වෙලාවට මිනිසුන්ට ආදරය කරන තමන්ගේ පණටත් වැඩිය ස්වාමයාට ආදරේ කරන සුනකවර්ගයක් අපට දකින්න ලැබෙනවා ඒ තමයි ඩොබමන් පින්චස් ඩොබමන් පින්ංචස් කියන්නේ රොට්ෆයිලටත් වැඩිය හැපීමේ ප්‍රමාණය හැක්පීමේ ශක්තිය බයිට් පාාව එකක වැඩි සතෙක්. සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතයටත් වඩා ඔවුන් තමන්ගේ ස්වාමියයාට ආදරය කරනවා තමන්ගේස්වාමියට යම් අනතුරක් වෙනවනක් තමගේ ජීවිතය පැත්තක තියලා ඒ අනතුරත් එක්ක සටම්වදින්න මේ ඩොබමල්ලා දෙපාරක්කි තන්නේ නය. ඒවගේම ඩොබමන් ඕනෑම පරිසරයකට හුරුවෙනවා තමන්ගේ නිවසේ පරිසරයට ගොඩක් ආදරේ කරනවා. වාමියයට විතරක් නෙවෙයි නිවසේඉන්න හැම කෙනෙකුටම ඉතා දැඩිසේ ආදරය කරන්න ඩොබමන්ලා පුරදුවෙලයින්න.ඒ වගේම ඩොබමන් කෙනෙක් හොඳ ව්‍යායාමෙකින් පස්සේ හොඳ ට්‍රේණින් එකකින් පස්සේ ඕනෑම දෙේකට ඉක්මනින් හොරු වෙනවා පුරුදු කරන්න පුළුවන්. ලෝකේ ශ්‍රීණි ගතකෙරී මනුව ලෝකේ ඉතාංමත් ඉහළ බුද්ධයක් සහිත සතෙක් විදිහට මේ ඩොබමල්ල හඳුන්න්න පුළුවන්. අන්න ඒ නිසා ඩොබමන්ලට ට වඩා හොඳ ඉවක් තියර්මා මොලයක් තියෙනවාඒ වගේම හැම වෙලා එම ඒගොල්ලො හන්ටින් ඩෝග්ලලා මත් ැඇත්තම් ොච්ච ඩෝග්ල දිහට ඉතිහාසේදිී පාවිච්චි කරලාතිේෙනවා එවගේම හමුදාවක ඉදිරි පෙළ විදිහට මේ ඩොබමල්ලාව පාවිච්චි කරා කියලා අතීතයේ සඳහන් වෙනවා ඉතාම දරුණු විදිහට ට්‍රීන් කරන්න පුළුවන් මේ සත්තු මද්‍රවියඒවගේම සොරන් අල්ලන්න වගේ කටයුතුවලඩ ඉතාමත් දක්ෂයි. ගේ තමන්ගෙන් නිවස අවට ගැන හොඳ අවධානයෙන් ඉන්න මේ ගොල්ලන්ට හැක අාවතියෙනවා ඉතා දැඩි මතකයක් සහිත ඩොබමල්ලා පසර ගණනාවකට පස්සේ වුණත් ඕනෑම හතුරෙක් වඳුරගන්න පුළුවන්. අන්න ඒ වගේම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතාමත් පහසුවෙන් හදන්න ඩොබමල්ලට හැක අාවතියෙනවා ඉතිං අන්න ඒ නිසා මේ බ්‍රීඩන්ස් ල කියන දේවල්ම හිතන්න නැතුව ඩොබමල්ලටත් ය තැනක් ඔබගේ නිවසේ වෙන් කරන්න කියලා අපි යෝජනා කරනවා ඔගුල්ලෝ ඩොබමල්ල හදන කෙනෙක් නම් මේ විඩිය එකට යටින් කමෙන්ට් කත්දාලා ඔයාගේ ඩොබමන් ගැන විිස්තර කියන්න ඔගුලන් හිතනව වනම් ඩොබමට වැඩිය රොට් වයිල් හොන්දයි කියලා ඒ ගැෙනත් සඳහනක් කරන්න හැබැයි අපි හිතනදේ අපි මෙතන්දි සඳහන් කරේ ඔගුලගේ අදස්වල්ට විඩියක වේ යෘරත්තායි පල්ලට සුබ දවසක්